හෙලෝ යාලුනේ, මේ අපි ඔයගොල්ලන්ට අරන් ගෙන දෙවෙනි වීඩියෝ එක. මේ ලෝකෙන් බාහිරව ගොඩක් ගොඩක් ලොකු ලොකු දේවල් ගැන අභිරහස් ගැන මිනිස්සු ගොඩක් කතා කරනවා. ඔයගොල්ල නිගමනව හිතුවද අපේ ජීවත් වෙන පරිසරයේ අවට අපිට මගහැරෙන පුංචි අභිරහස් ගැන අද මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ, කියන්නේ අභිරහස් කුණු විශේෂයක්. ගමේ භාෂාවෙන් ගමේ මිනිස්සු මේ කුඹි හඳුන්වන්නේ පොඩ්ඩක් විහිළු සහගත නමක්. ඒ ගිරි කූඹි කියලා. ගිරි කූඹි. මම මේ වීඩියෝ එකේදී ඒගොල්ලගෙන අපිට කියන්න පහසුවට ජී ඇන්ට් කියන නම මේ කූඹින්ට පාවිච්චි කරන්නේ. අපි අද දැනගන්න යන්නේ ජී ඇන්ට් ගැන. මේ කූඹි විශේෂයට අපි නිකම්ම කූඹි කියන නම කියන එක අපි ඒගොල්ලන්ගේ තත්ත්වය පහළ දැමීමක් වශයෙන් තමයි මම හිතන්නේ. මොකද මේ කුඹි විශේෂයට ඉතා තියුණු බුද්ධියක්, ඒ වගේම පුදුමාකාර සැලසුම් සහගත බව ඔගලන්ට මේ මං වීඩියෝ විස්තර කරනකොට එක දකගන්න පුළුවන් වෙයි. ඒ වගේම වසරේ එක කාලයකට පමණක් මතුවෙලා අතුරුදහන් වෙන කුඹි විශේෂයක්. මේ කුඹි විශේෂය කියන්නේ වර්ෂයේ එක කාලයකට පමණක් ගොඩක්ම මාර්තු අප්‍රේල් වගේ කාලවලදී මේ කුඹි විශේෂය සැරටම මතුවෙනවා. මතුවෙලා තමන්ගේ කාර්ය වුණාට පස්සේ අප්‍රේල් අවසාන වෙනවත් සමගම මේ කුඹි විශේෂයයි ගියේ කොහෙටද කියලා හොයාගන්න බැරි වෙන තරමටම වසරේ ඉතුරු කාලය පුරාවටම අතුරුදහන් වෙනවා. අපි හරියටම දැනගමු මේ කුඹි කවුද කියලා. මේ කුඹි ගැන අපි සරලව දෙයක් දැනගත්තොත් එහෙම, මේක කුඹි රැළක කුඹි දහස් ගාණක් ඉන්නවා. දහස් ගාණක්, දහස් ගාණක් හිතාගන්න බැරි ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම මේ ජන සත්වයන් පිරිමි සත්වයන් වශයෙන් වෙන් කළ පැහැදිලිව අපිට අඳුර ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම මේ කුඹි විශේෂය අනිකුත් කුඹින්ගෙන් වෙනස් වන්න බලපාන ප්‍රධානම සාධකය තමයි මේ කුඹින් භාවිතා කරන ගමන් කරද්දී භාවිතා කරන්නේ තනිකර යුද සැලසුම්. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ටික දැක් ගන්න පුළුවන් වේ මං ඉස්සරහට පෙන්න ෆොටෝස් බලනකොට. ඒ වගේම මම මේ වීඩියෝ අවසානයේදී දැන්ට සිටිය ස්ථානයටත් අරගෙන ගිහිල්ලා පෙන්වන්න. වියලි ගස්වල සහ පොළොව අභ්‍යන්තරේ. අභ්‍යන්තරේ කියන්නේ හරියටම තනක් හොයාගන්න බෑ. අභ්‍යන්තරයේ සිට පුඩුව හදන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය අරන්ගෙන එක ගැහණු කුඹින්ගේ රාජකාරිය. ඒ අතර පෙමි කුඹින්ගේ රාජකාරිය තමයි කැමරගෙන එන ගැහණු කුඹින්ට ආරක්ෂාව උපරිමයෙන් සැලසීම. සාමාන්‍යයෙන් අපිට ඔයගොල්ලෝ දැකලා ඇති, සාමාන්‍ය කුඹි කැමරන් එනකොට කුඹි ගුලට ඇතුළු වෙන දොරටුව ඒ ආසන්න ඉතරයි ඔයගොල්ලෝ දැකලා ඇත්තේ. ලොකු ආරක්ෂාවක් තියෙනවා. ශරීර ප්‍රමාණය විශාල කුඹින් ගොඩක් වට වෙලා එතන ආරක්ෂා කරනවා දැකන්න පුළුවන්. කුඹි ගුල ආසන්නයේ එහෙම නැත්නම් ඇතුළු වෙන දොරටුවේ පමණයි. හැබැයි මේ කුඹින් විශේෂත්වය තමයි කැමරා රැගෙන ඉන්න ස්ථානයේ සිඳලා කුඹි ගුලට එහෙම නැත්නම් මෙතන ගුලක් නෙමෙයි අනිකර ගහක් මත ඉදි කරන රාජධානිය. ඔයගලන්ට මේ දැක් ගන්න පුළුවන් මේ තුඩ සහිත කුඹි පිටසෙන් කොටසක් වම්පස ප්‍රදේශයත් අනික් කොටස දකුණු පස ප්‍රදේශයත් පේලි දෙකකට දෙවසර ආරක්ෂාව සපයනවා. මේ අතරතුර මෙම තුඩ රහිත කෑම අරන්ගෙන කුඹුවා මැදින් ගමන් කරනවා. කිසිම විටකවත් තමන්ට ආරක්ෂා කරන තියෙන දිශාවෙන් පිටතට අවධානය යොමු කිරීමක් හෝ වෙනත් පස්සකට හැරීමක් මෙම ආරක්ෂක කුඹින් සිදුවන්නේ නැහැ. එයත් ඇත්තටම යුද මෙහෙමවලදී භාවිතා කරන උපක්‍රම වලට ගොඩක්ම සමානයි. මේ කුඹින්ගේ පිට දකින්න තියෙන තවත් ප්‍රධාන විශේෂ හැකියාව තමයි මුං සන්නිවේදනය කරන අපූර්ව ආකාරය. මුංගේ සන්නිවේදනයේ පිළිමද සරගා බැලීමේදී අනිකුත් කුඹින් සතු නොවු විශේෂයක් දක්න ලැබෙනවා. කුඹුවන් දෙදෙනෙක් සන්නිවේදනය කිරීමේදී ඔවුන් දෙදෙනා කම්පණය වීමක් එහෙම නැත්නම් වයිබ්‍රේට් වීමක් සිද්ධ වෙනවා. එම කම්පණය ලබාගත් කුඹියා තවත් කුඹෙක් සමග කම්පණය කිරීම වශයෙන් මේ සන්නිවේදනය ව්‍යාප්ත වෙලා යනවා. ඒ වගේම ඉහත කුඹි ගුල් වශයෙන් මා සඳහන් කරපු ගිරි කුඹින්ගේ වාසස්ථානයේ හාත්පසින්ම අනිකුත් කුඹින්ට වඩා ගොඩක්ම වෙනස්. මොකද මූන් තම වාසස්ථානයේ කරගන්නේ විශාල මෙන්ම ශක්තිමත් ගස්වල කඳන්. එම ස්ථානවලට රාජධානි වශයෙන් පැවසීමේ කිසිදු වැරැද්දක් නැහැ. මොකද ඒවා ඒ තරම්ම පුදුම සහගත වගේම සංකීර්ණ ඉදිකිරීම්. එම ඉදියුන් රාජධානියේ අවට ආරක්ෂාවද අර කැම අරන්ගෙන මග දෙපස තියෙන ආරක්ෂාවට නොදෙවෙනි වෙන්නේ. මේගොල්ලන්ට දකින්න තියෙන්නේ නැවත ගොඩනැගීමෙන් පවතින පැරණි රාජධානිය. සෑම සත්ව කුට්ටාශයකටම ආවෙනකු සතුරන් ඉන්නවා කියම මෙහෙම ජී ඇන්ටලටත් ආවෙනකු සතුරන් ඉන්නවා. ප්‍රධාන වශයෙන් ලේන් තලගුයි වගේ සත්ව විශේෂ මුගේ රාජධානී විනාශ කරලා දානවා වගේම එම කුඹින් ආහාරයට ගැනීම කරන ලබනවා.
රජධානය ඉදිකරපු මුල්කාලයේදී රජධානය තද කළු අකර්ශණය පැහැක් ගන්නා. ඒවගේම අප්‍රේ මාසේ අවසාන වෙනවත් සමගම මේ තද පැහැය ක්‍රමක්‍රමයෙන් ලා දුර පැහැකට හැරවා. මෙම දුර පැහ හැරනවත් සමගම අප්‍රේ මාසේ අවසානයත් සමගම මෙම කුහුඹු විශේෂයත් නැවත සොයා ගැනීමට නොහැකි වෙන ආකාරයට මේ ලෝකයේ මතුරු දහගෙන නැවතත් මේ කුහුඹුන් විශේෂය කාට හරි දකින්න ඕන නම් තවත් වසරක පමණ කාලයක් බලා සිටීමට සිද්ධ වෙනවා. ඒ අතරතුර කාලය තුළ කිසිම ප්‍රදේශයකවත් කුහුඹු මතුවීමක් දැర్చණය වෙන්නේ නැහැ. ඒක තමයි අනිත් පුදුම සහගත කරුණ. දැනටම අපි ඉදිරිපත් කරපු විස්තර සොයාගෙන ලැබුවේ ගාල් ප්‍රදේශයේ නියාගම කියන ගමේ. අපි මේ තොරතුරු ඕගොල්ලන්ට අරගෙන යීමේ ප්‍රධාන අරමුණ තමයි ඕගොල්ලොත් අනිවාර්යයෙන්ම තමන්ගේ ප්‍රදේශයේ අවට නිවසවට මේ කුඹු දිශේ අනිවාර්යයෙන්ම දැකලා තියෙන්නේ. එහෙම දැක්කොත් අඳුරගත්තොත් එහෙම ඒ ගැන මොකක් විස්තරයක් දන්නව නම් පල්ලෙහින් කමෙන්ට් කරන්න. වසරකට එක් වතාවක් පමණක් ඕගොල්ලන්ට බලන්න පුළුවන් වෙන මේ කුඹු විශේෂය ගැන පොඩි අවධානයක් යොමු කරලා බලන්න කවදාවත් අමතක කරන්න බෑ. ලොකු ලොකු අභිරහස් වෙන ලෝකේ හැමෝගෙම ඇස්වලින්ම හිරදීම පොඩි අභිරහස තමයි මේක. මුවන් ඇනි චාන්ති channel එක subscribe කරන්න අනිවාර්යයෙන්ම අමතක කරන්න බෑ. මොකද අපි ඊළඟට අරගෙන වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ කුතුහලයෙන් පිළිලා යන අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට හොයන්න එන්න හිතන වීඩියෝ එක පුඩි ගියත් එන්න ඇල්ලරෝ ප්‍රිවස්ටන් වගේ හයික් වලට කැමති ඔයගොල්ලන්ට මේක එක්ස්පීරියන්ස් එකක් විතරක් නෙමෙයි අභිරහසක්. ඔයගොල්ලෝ දන්නේ යුතුය කිරමීට ඇතුලේ මමී තියෙනවා වගේ. හිතනවාද අපේ ලංකාවේ ලොකු ගල් පර්වතයක් මත ත්‍රිකෝණාකාර දොරකින් වහපු ශරීරයක් ඇතුලේ තියෙනවා කියලා. ඊළඟ වීඩියෝ එක රජමු කළා. මතකද අපේ channel එක subscribe කරන්න, share කරන්න, ඔයගොල්ලෝ දන්න දේවල් අපිට කියන්න, අපිත් එක්ක බෙදා ගන්න. ඊළඟ වීඩියෝ එක හමු වෙනවා.